කලාවේ විද්‍යුත් කැන්වසය. හරි ඒක පිපුරුව දැඟිදී අපි වෙන එකක් ගමු නේද? මෙහෙම තමයි නේද? විවිධ දේවල් කරද්දී අපිට එක එක දේවල් වලට මූණ දෙන්න වෙනවා නේද? ඉතින් ඒවත් අපි ජය ගන්න ඕනේ අනිවාර්යෙන්. ඕන අපි තව බැලුම් බෝලයක් ගත්ත අපි බලමු ඒක කොහොමද කියලා. ඒක නම් පිපුරුවේ නෑ. ඔන්න එහෙනම් අපි ඒක ගැට ගහගමු. ගැට ගහලා අපි ටන්ටක් ගාලා කරමු. මොකද වෙලාත් නෑ අපිට. ඉක්මනින් මේක අඳින්නත් ඕනේ. ඔන්න අපි මේකේ පාට ටිකක් ගාලා නේද? විවිධ පාට ගාලා අපි එක ටෙක්ස්චර් එකක් මෙතනින් තියමු. කොහොමද නේද ලස්සන ටෙක්ස්චර්ස් තියන්නේ කියලා. මල් මල් වගේ. මල් මල් වගේ මේක තියන්න පුළුවන් නේද මේ? බලන්න මේ. මම විශ්වාස කරනවා මේ වැඩසටහන බලලා ඉස්කෝලේදී කට්ටිය එකතු වෙලා මේ වගේ ලස්සන නිර්මාණ කරයි කියලා. එතකොට තමයි අපේ ආර්ට් පැලට් වැඩසටහන ජනප්‍රිය වැඩසටහනක් වගේම ප්‍රයෝජනවත් වැඩසටහනක් වෙන්නේ. තියාරා ඉතින් කරන ඔක්කොම වැඩ රසවත් දේවල් නේද? මේ නිර්මාණය ඕන නම් ගෙදරදී පවුල ඈත් එක කරන්න පුළුවන් නේද? ඔක්කොම එකතු වෙලා කරන්න පුළුවන්. ඔව්. හරි. ඔන්න ඒක අපි දැන් ඉවරයි. තමුණාද අපිට මෙතන ගන්න පුළුවන් එහෙම තියෙනවා. මෙන්න පැලට් එකක් තියෙනවා. අපි ඒක ගමු. මේ වගේ පාටක් ගමුද? හා. හරි. ඔන්න එහෙනම් මේ පාට අරන් අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. නිල් පාට. ඉතින් මේ එක එක පාටවල් පාවිච්චි කරලා අපිට පුළුවන් විවිධ හැඩතල එකතු කරන්න නේද? ඔව්. ඔන්න මේක අරගෙන අපි මේකයි මේකයි එකතු කරලා පැලට් නයිෆ් එක පාවිච්චි කරලා අපිට පුළුවන් නේද? විවිධ ටෙක්ස්චර්ස් මෙහෙම හදන්න. මේ විදිහටවත් නැතුව ගෙදරදී කැමති විදිහකට කරන්න පුළුවන් නේද? පුළුවන් පුළුවන්. මේකම නෙමෙයි අපි මේ කරන්නේ කරන ක්‍රමයේ කියලා දෙන විතර. අපි හැමදාමත් එමනේ. ඔව්. හැමදාමත් කරන්නේ අපි විවිධ ක්‍රම කියලා දෙනවා. ඒක තමන්ට තමන් කැමති පාට පාවිච්චි කරලා තමන් කැමති විදිහට හදාගැනීමේ හැකියාව තියෙනවා කියේ තමයි අපි හැමදාම කියන්නේ. මේවා පරිශන ක්‍රම නේද? ඔව්. මේ කොයිවක්වත් තිබීලා නැවත දැකලා එහෙම නෙමෙයි. මට දැකපුවත් අපිට අලුත් අලුත් විදිහට කරන්න පුළුවන්. මේ කොටුවෙන් එහාට පැන්නක් තමයි නේද? නැත්නම් ඒක ඇත්තෙමද? බෑ බෑ අපි මේ ගාගත්ත නේද මේකක් මේ. ඔව්. ටේප් එක කොටුවක එක කෑල්ලක් කරන්න ඕනේ. හ්ම්. මේ කොටුව ඇතුලේ තමයි එකක් අඳින්නේ අපි. එතකොට තමයි මේකේ හැඩතල ටික ගන්න පුළුවන්. පුළුවන් වෙන්නේ. ඔව්. මේ සුදු පාට පටිය තියෙන ටිකේ සුදු පාට අයින් කරගන්නම ඕනේ. ඒ කියන්නේ මම අපි තද වර්ණ නේද පාවිච්චි කරන්න ඕනේ. එහෙම නෑ තද වර්ණ නේද ලා වර්ණ මේක ඕන වර්ණයක් Tamanට කැමති විදිහට පාවිච්චි කරන්න. සුදු නැතුව. සුදු පාවිච්චි කරන්න පුළුවන්. කවලම් කරලා ගත්තොත් සුදු පාටත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. සුදු පාවිච්චි කරනවා නම් මේ පටිය අයිනේ නැතුව. පයිටි ගලවනවනේ අපි. එතකොට සුදු පාටනේ ඉන්නේ. ඒ නිසා. අපිට තියෙනවා අපි ළඟ තව මොනවාද? කොටන් බඩ්ස් තියෙනවා නේද? අපි ඒකත් පාවිච්චි කරමු. ඒකිනුත් කොහොමද කරන්න කියලා. ඔඩ් පුළුවන් දොතේ ඉඳන් අඳින්න කොටන් බඩ් වලින්. හා. අඳිනවද? හා. නියමයි. මොන මං ඉස්සෙල්ලා එහෙනම් ඊට කලින් ගාලා දෙන්නම් කහපාට අරගෙන අන්න අපි ඉස්සෙල්ල නිකන් මේක ටිකක් ගාගමු. හා. ඒක ගාලා හරි එමුනම් ඔන්න කහපාට අපි ගාගත්තා. දැන් අපි කරන්නේ මේ කොටන් බත් ටිකක් අරගෙන නේද? මේක කලිනුත් අපි කරා විවිධ දේවල් භාවිතා කරලා කොටන් බත් වලින්. ඉතින් මේ එකම දේ තමයි නැවත නැවත අපි කරන්නේ. හැබැයි ඒවයි වෙනස්කම් අපිට කරනවා. ඔව්. ඉතින් මේ වගේ කොටන් බත් ටිකක් අරගෙන ඈ රබර් බෑන්ඩ් එකක් අරගෙන මේක මෙහෙම මල් වගේද සර්? කැමති විදිහට ඔතා ගන්න පුළුවන් නේද? මෙහෙම කැමති විදිහට අපිට ඔතා ගන්න පුළුවන්. ඔහොම ඔතාගෙන මේ තියෙන්නේ. පුළුවන්ද මේකෙන් ඩොට්ස් එකක් තියන්න? කළු පාට එක ගාලා. හා පුළුවන්ද? හා මේක තියන්න. මේකේ කළු පාට ගාලා මේකෙන් තියන්න. හා කැමති විදිහකට ඈ නිකන් ගන්න ඇති 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 ඔය ගන්න දැන් තියාගෙන තියාගෙන යන්නේ ඉක්මනින්ම. ඔන්න බලන්න විවිධ ටෙක්ස්චර්ස්. දැන් මේ මම නෙමෙයි කරන්නේ නේද? අපි බිනුදි කරන අපි දෙමු අපි පොඩි අයටත් නේද? ඒ අයටත් මේකේ අඳින්න පුළුවන් කියලා. දැන් හැමෝටම එකතු වෙලා කරන චිත්‍රය. මම තා පාටක් ගන්නවා. මේකේ තව වැඩක් කරන්නේ අතරතුරේ ඔන්න බිනුදි එක පාට කරනකොට මම නේද අපේ කාල වේලාවත් ඉතුරු කරන නිසා මෙන්න මේ පාට අපි අරගෙන ගන්නවා. තව තැනක අපි තව යාළුවෙකුට දෙමු නේද? තව පාටක් ගන්න කියලා. අද අපේ වැඩසටහනේ සම්පූර්ණයෙන්ම අපි මේ වැඩසටහන තමයි කරන්නේ. මොකද හේතුව මේ වැඩසටහන ඉතා වැදගත්. මොකද චිත්‍රයක තියෙන මතුපිට ස්වභාවය
අපි විවිධ පෘෂ්ඨය වෙනස් කරගන්න විදි තමයි අපි කියලා දෙන්නේ. ඉතින් මේ සඳහා අපි අඳින එකට වඩා මේක විවිධ මතුපිටවල වෙනස්කම් කරගන්න එක ඉතා වැදගත්. ඒක බොහොම රහට කරගන්න ඕන රසයත් එක්ක එකතු කළ තමයි මේ වෙනස්කම කරන්න ඕන. ඉතින් අපි මේ නොදනුවත්ම කලාව කියලා දෙනවා. ඒ අය දන්නේ නැති විදිහ විනෝදාත්මක විදිහට කලාවේ විවිධ පැතිකඩයන් අපි පැහැදිලි කරනවා. ඉතින් මේ වැඩසටහන ඒක තමයි සුවිශේෂ වෙන්නේ. මම මේ ඇතිද? ඇතිද? ඔයාට ඇතිනම් ඇති. ඇතිද ඔයාට? ආ ගෑවිචි නැති තැන් තියෙනවනම් ගන්න ඕනේ. මෙන්න මට ගෙනලා දුන්න අපේ කවුද? අපේ මිරාන් මාමා ගෙනලා දුන්න මේ වගේ බෝතලයක් නේද? ඉතින් මේ වැඩසටහන ලස්සනට කරන්න මාමා ගොඩක් උට උදව් කරනවා නේද? ඔව් මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා අපිට මේ වැඩසටහන කරන්න අපි මේක ගලවමු මේ මූඩිය. ආ මේක තියෙනවා. අපි මේකෙන් බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. මොන බලන්න අපිට හමු වෙන දේවල් එකතු කරලා අපිට පුළුවන් ගොඩක් දේවල් කරන්න. ඉතින් ඔන්න අපි මේකෙන් කළු පාට ගාලා අපි බලමු මේකේ ටිකක් මේක තුනි කරගන්න පුළුවන්ද කියලා මේ කළු පාට. ඔන්න මෙහෙම තුනි කරගන්නවා මේකේ. ප්ලේට් එකේ ඔන්න බලා ගන්න පුළුවන්. මේ ප්ලේට් එක ටිකක් තුනි කරගත්තාම මේකෙත් අපි කළු පාට පාවිච්චි කරලා අපි ගහමු මේ රවුමේ නේද? ගාමුද මේක? මේ රවුමේ මෙහෙම ගාගෙන අපිට පුළුවන් මේකේ පාට දැක්කද? පුළුවන් නේද තියන්න? පුළුවන්ද වැඩ තියන්න? ආ තියන්න. ඉතින් ටියාරා ඕකේ ආර්ට් පැලට් වැඩසටහනේ මේ කරන්නේ අපි ඒ අයට විවිධ එක්ස්පෙරිමෙන්ට් නේද විවිධ පර්යේෂණ ක්‍රම වලින් දේවල් අඳින්න කියලා දෙන එක. ඉතින් අ බලමු මේ අවසානයේදී මොන වගේ ලස්සන නිර්මාණයක් මේකෙන් එවිද කියලා අපි බලමු හොඳින්. ඒ නිසා තමයි මම කිව්වේ අද වැඩසටහන සම්පූර්ණයෙන්ම අපි වෙන් කරනවා මේ බබාලත් එක්ක මේ දුව පුතත් එක්ක එකතු වෙලා මේ වගේ නිර්මාණයක් කරන්න. ඉතින් ඒ නිසා අපි ටියාරා ඕකේ වැඩසටහනේ මතක් කරන්න මේ වගේ තින්ත භාවිතා කරලා නේද විවිධ තින්ත වර්ග මේ වගේ කැලුහු කැන්වස් භාවිතා කරන්න අපිට පුළුවන්කම ලැබුණේ කවුද? අපේ සකුරා ආයතනයේ කාර්ය මණ්ඩලයේ ඒ අධිපතිතුමා අපිට මේවට උදව් කරනවා. ඉතින් මතක් කරන්න ඕනේ සකුරා කියන ආයතනය ඇත්තටම චිත්‍රකලා වෙනුවෙන් ගොඩක් උදව් කරනවා සහ ගොඩක් අයට ඒ මැටීරියල් නේද ඕන දෙයක් ගන්න පුළුවන් කමක් තියෙන. ඉතින් අපිට ඒ නිසාමයි මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් වෙන්නේ. අපි ගාමු එක අපි ගාමු බය නැතුව නේද? පුළුවන් දවට ගන්න මේකේ. ආ ගන්න. ඔන්න පාට මම දැම්ම. ඔයා මේක පින්සල් අරගෙන සම්පූර්ණයෙන් පේන්ට් කරන්න. ටියාරා ඕකේ ආර්ට් පැලට් දෘශ්‍ය කලාවේ විද්‍යුත් කැන්වසය.